මොසු මොහොනේ හිටියේ සර්වඥන් වහන්සේ ඔහුගේ පූර්ව චරිත දන්නවා ඔහු අරිහත්ත්වයටපත් වෙන්න තරම් නුවණ අවදි වෙන හැටි දන්නවා දැනගෙන මේ ගාථාව දේශනා කළා බොහොම වැදගත් ත්‍රිලක්ෂණ විපස්සනාවට නඟන ගාථාවක් සතිපට්ඨාන හතර වැඩෙන ගාථාවක් බොජ්ජංග හත වැඩෙන ගාථාවක් යම් පුබ්බේතං විසෝසේහි මේත පෙර ඔබේ සිත් අලවා පැවති දේවල් පිළිබඳව හිතේ තියෙන තණ්හා දික්කමාන නසන්ඩ දුරුකරන්ඩ යටපත් කරන්ඩ ප්‍රහාණය කරන්න පච්ඡාතේ මාහු කිංචනං මින් ඉදිරියට එවාගේ තෘෂ්ණා දුට්ඨිමාන ඇති කරන දෙයක් නොසිතන්න ඒවා ගැන ඇලෙන්නේ බැලෙන්නේ නැතුව හිත පිහිටුවා ගන්න මජ්ජේ චේනෝ ගහෙස්සති දැන් මේ ඉන්න වෙලාවේ ඔබේ පංචස්කන්ධය පිළිබඳව මම මාගේ ආදී වශයෙන් ගන්න තණ්හා දික්කමාන යටපත් කරන්න මනසිකාරයේ පිහිටුවන්න ඒ ස්වල්ප අනුශාසනා මොහොත කොච්චර ප්‍රයෝජනවත් වුණාද අලියට තිබුණු ගිනි පුකුරක් මත වී මහා ගින්නක් හටගත්තා වගේ ඔහුගේ හිතේ ආලෝකය පහළ වුණා. ඔහුගේ සිතේ විපස්සනා ඥාන පිහිටියා පහළ වුණා. ඒ සතර පද ගාථාව තරම් කෙටි වේලාවක් තුලදී ඔහුගේ සිතේ සතර මඟඵල පිළිවෙලින් අග්‍ර අමා මහ නිවන අවබෝධ වුණා. සිඳුවාගෙන මහරහත් භාවයට පත් වෙන තරම් හේතු ප්‍රත්‍ය තිබුණා. මේ මානසිකාර්ය අදාද ඵල විපාක උත්කෘෂ්ටන්දමින් දකින්න නොලැබෙන්න පුළුවන්. නමුත් මේවා චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් ගානේ බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන ධර්මතාවන් වෙනවා. ඒ බෝධිපාක්ෂික ධර්මයන් වැඩිමින් කවදා හරි අපේ සංකාන තුල ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග මාර්ගාංග ධර්ම දියුණු තියුණු බාටපත් වීමෙන් තමන්ගේ සංකාන තුල ඇති උපක්ලේශ ධර්මයන් තුනී බාටපත් කරගත් අවස්ථාවක බුද්ධ වචනයක් ඇසූ පමණින් හෝ ස්වල්ප වේලාවක භාවනා මනසකාරිරණ යෙදුණු අවස්ථාවකදී හෝ මේ ප්‍රතිඵල වශයෙන් ඊටාම සුළු මොහොතකදී නම් සතර මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න උපනිශ්‍රේ වෙනවා. එනිසා අපි මේ ගත කරන ස්වල්ප වේලාවට කල්ප කෝටි සත සහස්‍ර ගණන් කැටි කරගෙන අමා මහ නිවන සමීප වෙන කාලයක් කියලා අපි හිතන්නට ඕන. දැන් භාවනා පූර්ව කෘතිය සම්පාදනය කොට ස්වල්ප වේලාවක් සිතේ සමාධි මාත්‍රයක් හෝ ඇති කර ගැනීමට භාවනාව යෙදෙමු. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ඉතිපිසෝ භගවං අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරු පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරු වූ හේයින්ද රාගාදී කෙලෙස් සතුරන් නැසූ හේයින්ද සංසාර චක්‍රයාගේ අවිද්‍යා ආදී කෙලෙස් අරසිඳලු හේයින්ද ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු හේයින්ද රහසත් පවක් නැති අති පරිසුන්ද සන්තාන ඇති හේයින්ද අරහත් නම් වනසේක මෙසේ අරහං ආදී අනන්ත ගුණයෙන් සමන්වාගත වූ සම්මා සම්බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු
Svakkhato bhagavata dhammo sandittiko akaliko ehi passiko opanayiko pacchattam veditambo vinyo iti swamini bhagyavatun vahamse ඔබ වහන්සේ විසින් ජය සිරිමා බෝමෙඩදී අවබෝධ කොට වදාළා වූ සපර්යාප්තික නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය මුලමැද අග යහපත් බැවින්ද අර්ථ සම්පන්න ව්‍යංජන සම්පන්න සරුව සම්පූර්ණ සුපරිසුන්ද ශාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශ වන බැවින්ද ස්වක්ඛාත නම් වන සේක මෙසේ ස්වක්ඛාතාදී අනන්ත ගුණයෙන් සමන්වාගත වූ ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා සාදු 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 සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර භාවයට පැමිණියාවු අෂ්ඨාරි පුංගල මහා සංඝ රත්නය සම්්‍යක් මාර්ගයට පිළිපන් බැවින්ද සුපටිපන්න නම් වනසේක මෙසේ සුපටිපන්නතාදී අනන්ත ගුණයෙන් සමන්වාගත වූ මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා සාදු 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 පියෝ චගරු භාවනියෝ වත්තා ච වචනක්කමු ගම්බීරංච කතං කත්තානෝ චට්ඨානේ නියෝජයේති සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේයින්ම ගරු සම්භාවනීය වූද අවවාද අනුශාසනා දෙන්නා වූද නපුරු වචන ඉවසන සුළුුණුද ගැඹුරු දහම් කතා කියා දෙන්නවුද අස්ථානයෙහි නොයොදුවා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නවුද කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා සාදු
සාදු සාදු ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාගේ සිත කය වචනයෙන් සිදු සියලු පමාවරදට බුද්ධ රත්නයද මට සමාවන සේක්වා ධර්ම රත්නයද මට සමාවන සේක්වා සංඝ රත්නයද මට සමාවන සේක්වා ආර්යයන් වහන්සේලාද මට සමාවන සේක්වා කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාද මට සමාවන සේක්වා සාදු 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 මම වෛර නොවෙමි තරහ නොවෙමි නිදුක් වෙමි නිරෝගී වෙමි සුවපත් වෙමි මාමින් මාගේ හිත සත්වයෝද මෙදහත් සත්වයෝද වෛරී සත්වයෝද සියලු සත්වයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින් සියලු දෙවියෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා යහතින් අප රකිත්වා මාගේ මෙම ශරීරය රං රිදී මුතු මැණික් වෛදූර්යෙන් ආදී වටිනා රත්නයන්ගෙන් සැදුනක් නොව කෙස් ලොම් නියදත් සම්මස් ආදී අතිසින් පිළිකුල්ලු පරම දුර්ගන්ධ දෙතිස් කුණපයකින් සැදුනා පිළිකුල් ශරීරයක් පිළිකුල් ශරීරයක් පිළිකුල් ශරීරයක් අනිච්චාවත සංඛාරා උප්පාදවය ධම්මිනු උප්පඤ්ජිත්වා නිරුඤ්ජන්ති තේ සංඝූප සමෝසුකෝති සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම ස්වභාව කොට ඇත්තෝය ඉපිද නිරුන්දවන්නා ඔවුන්ගේ සංසිඳීම නම් වූ නිර්වාණය ඒකාන්ත සුවයක් වන්නේය මාගේ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ මෙම ස්කන්ධ ලෝකය හැර දමා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වදාළා වූ පරම රමණීය වූ ශාන්ති ලක්ෂණ වූ නිර්වාණ අභය කුරයට සුවසේ පැමිණීම පිණිසම මෙම ඒකායන භාවනා මාර්ගය හේතු වේවා වාසනා වේවා සාදු සාදු සාදු
පහසු ලෙස උඩුකය කෙලින් තබාගෙන වාඩි වෙමු වම්මත මතු පිට දකුණ ඇත තබා ගනිමු මාපට ඇඟිලි දෙක තුඩෙන් තුඩ ලං කර ගනිමු වට පිට නොබලා උඩ බිම නොබලා දෑස තද නොකර පියා ගනිමු අපහසුතාවක් ඇතොත් අඩ ඇසින් ඇස තබා ගනිමු නාසිකාගේ පේන හැටියට ඇස තබා ගැනීමේදී ඇහැට වෙහෙසක් නැතුව තබා ගන්න පුළුවන් ඊළඟට අපි ස්වල්ප වේලාවකුයි මේ හිත තැන්පත් කරන්න කාලේ ගන්නෙ තමන්ගේ ශරීරය ගැන ඉස්සෙල්ලා හිතන්නේ අපේ ඇස් දෙකෙන් කබ කඳුළු ගලනවා පිළිකුලයි කන් දෙකෙන් කං කඳුළු ගලනවා පිළිකුලයි නාසිකා දොරටුවෙන් සොටු දියර ගලනවා පිළිකුලයි මුඛද්වාරයෙන් කෙලෙසම් සොටු වමන උග්ගාර වැගිරෙනවා පිළිකුලයි ශරීරේ රෝම කූප කේශ කූප වලින් දහඩිය වැගිරෙනවා පිළිකුලයි එවාගෙම ඉස මුදුනේ නලල් තලයෙන් නාස්පුටයෙන් දෙකම් මුලයෙන් දෙවර හිසින් දෙපිටි අත්ලෙන් දෙපිටි පත්ලෙන් ගුරුණු තෙල් ගලනවා පිළිකුලයි අදෝ මාර්ග වලින් මල මෝත්‍ර ලේ සරව ගිරෙනවා පිළිකුලයි ශරීරය දෙබෑ කොට හිතින් බලන්ඩ ශරීරය අභ්‍යන්තරයේ තියෙන දේවල් බලන්ඩ ඒ දකින කොට අපට හිතෙනවා මම කියා කෙනෙක් මෙතන නැහැ කුණප කොට්ටාස ගොඩක් පමණයි මේ විදිහේ කුණප කොට්ටාස වලින් සකස් වූ මේ සිරුර සහිත ස්කන්ධ පංචකේම අතර දමා අජරාමර සාන්ත නිවන සාක්ෂාත් කරගන්න මගේ මේ භාවනාව සමාධිගත වේවා කියලා හිතාගෙන නාසිකා දෙටුවකට සිත පිහිටුවාගෙන ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසා මන සිහියෙන් අනුසිකාරී දෙන්නේ